අයා කොහොමද යා කොහොම කෙනෙක්ද යාට මොනවද උනේ යා යාගේ ජීවිතේ කරපු දේවල් මොනවද ඒ හැමදේම සාක්ෂිත් එක්ක මම දන්නවා නම් මම යා ගැන කතාවක් ලියනවා නම් කතාවක් හරි යාගේ ජීවිතේ මම ලියනවා එහෙම ලියුවොත් යාගේ ජීවිතේ සිද්ධ වෙච්ච දේවල් අපි ඒවට කියනවා චරිතාපදාන කියලා මේ චරිතාපදාන අපි එක වර්ග දෙකකට බෙදන්න පුළුවන් වර්ග දෙකකට එකට මම දාන්නේ චරිතාපදාන කියලාම සාමාන්‍ය චරිතාපදාන කියලා තිකම් එකක් සාමාන්‍ය චරිතාපදාන අනික තියෙනවා අනික් එක තමයි ස්වයං චරිතාපදාන ස්වයං චරිතාපදාන අනික් එක ස්වයං චරිතාපදාන එතකොට ස්වයං චරිතාපදානයි සාමාන්‍ය චරිතාපදාන එකයි අතර තියෙන වෙනස මොකක්ද දැන් මෙහෙමයි මං ගැන හොඳටම දන්නේ මමනේ මේ මං ගැන වෙන කවුරුවත් දන්නේ නැහැ කවුරුවත් දන්නේ නැහැ මං තරම් මං ගැන. ඒ සමහරලාවට අපිවත් අපි ගැන දන්නේ නැහැ තමයි. ඒක වෙනම කතාවක්. දැන් අපි හිතමුකෝ අපි හිතනවා මේ මම තමයි මම හරි මං ගැන දන්නවා. ඒත් ඇත්තම කියනවා නම් අපි ගැන දන්නේ නැහැ ළමයි. වැඩි ඕනේ නැහැ. මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. ඔයා පුළුවන් නම් මට උත්තරයක් දෙන්න. ඔයා කවුද? මම ඔයා කොහෙන්ද ඉන්න කාගේ හරි ළමයෙක්ගෙන් අහනවා මේ දැන් ලයිව් එකේ ඉන්න හරි කාගෙන් හරි. අද දැන් ලයිව් එකේ නම් කවුරුත් නැහැ. මේ කවුරු හරි ඉන්න ළමයෙක්ගෙන් අහනවා මේ වන්දිය මම. මම අහනවා ඔයා කවුද කියලා. ඔයා කවුද කියලා අහුවම සමහර විට මේ ඉන්න ළමයි උත්තර දෙවි. හරිද? මට නම් මතක විදිහට ඉන්නවා දෙවුමි කියලා ළමෙක් ඉන්නවා. කියාගේ සර් මම දෙවුමි. ඊට පස්සේ සිනාදි කියලා ළමෙක් ඉන්නවා. එයාගේ සර් මම සිනාදි. සනුල කියලා ළමෙක් ඉන්නවා. එයාගේ සර් මම සනුල. සනුල තමයි මම. ඊළඟට රෂිනි වගේ නමක් තිබ්බ කෙනෙක් හිටියා. එයාගේ මම රෂිනි සර් කියලා. ඒ ඔන්නෝම කියයි. ඒ ඇත්තට මේ කිව්වේ ඔයා කවුද කියන එකද? මම රෂිනි මම දෙවුමි මම සිනාදි ඒ අතරම මේ ඕගොල්ලෝ කවුද කියලා ගොම මේකට දෙන උත්තරේ එකට ගැලපෙනවා නෑ නේ ළමයි ඒ නිකන් ඕගොල්ලෝ ඒ කියලා දෙන ළමයි මට ඕගොල්ලන්ගේ නම හරි ඕගොල්ලෝ පාවිච්චි කරන්න ඕගොල්ලෝ අඳුර ගන්න වෙන් කරලා අඳුර ගන්න අනිත් කට්ටියගේ දෙමෝපිය ඉපදෙද්දී ඕගොල්ලන්ට දාලා තියෙන නම තමයි ඒක ඒ කවදාවත් ඒ නම ඔයා වෙන්නේ නෑ නේ ඔයා කියලා කියන්නේ මිනිස්සෙක් සහ ඒ කවුද කියලා මම අහුවොත් ඒකට ඕගොල්ලන්ට උත්තරයක් දෙන්න බෑ මගෙන් කවුරුහරි අහුවොත් මම කවුද කියලා අතන මට කියන්නේ මම කවුද කියලා දන්නේ නෑ මමවත් දන්නේ නෑ මම කවුද කියලා ඒක තමයි ඇත්ත අත් මට අම්මා කෙනෙක් ඉන්න තාත්තා කෙනෙක් ඉන්න ඒගොල්ලෝ මම මේ ලෝකෙට ගෙනාවා ඉන්නවා මම ක්ලාස් කරනවා මම කවුද කියලා අහුවම මම කියනවා මම රසාස්වාදයේ ටීචර් කෙනෙක් හරිද නෑ නෑ ළමයි අපි කවුරුත් දන්නේ ඇත්තන අපි කවුද කියලා අපි කවුද කියලා දන්නේ නැතුව ඇවිල්ලා මේ අපි මේ කරන්න මොනවද කියලාත් අපි දන්නේ නැහනේ අපි කරන්න ඕනේ මොනවද කියලාත් අපි දන්නවද නෑ මේ බලන්න අපි කවුද කියලා අපි දන්නෙත් නෑ අපි කරන්න ඕනේ මොනවද කියලා දන්නෙත් නෑ නේ අපි කවුද කියලා දන්නෙත් නෑ මේ ලෝකෙට අපි ආවේ මොකටද කියලා දන්නෙත් නෑ මේ ලෝකෙට ආවේ මොකටද කියලා අහුවම ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් උත්තරයක් තියෙනවානේ සමහර විට ඔයගොල්ලෝ අදහන ආගම හරි දර්ශනය අනුව හරි ඔයගොල්ලන්ට මොකක් හරි දෙයක් කියන්න පුළුවන් මේ ඒත් ආගමේ ආගම සහ දර්ශනේ පැත්තකට දාමු අපිට ඒක ඔප්පු කරන්න බෑනේ මේක මෙහෙමයි මෙහෙමයි කියලා ප්‍රත්‍යක්ෂ වශයෙන් ඔව් කියලා ඔප්පු කරන්නත් බෑ නෑ කියලා ඔප්පු කරන්නත් බෑ ඒ වගේ දේවල් වලට තමයි ආගම සහ දර්ශනය කියලා කියන්නේ අපි ඒක පැත්තකින් දියලා අපි නිකන් ගමු ප්‍රැක්ටිකලි අපිට අපිට ඇත්තටම බලන්න පුළුවන්ද කියලා ඇත්තටම එහෙම ගත්තාම ඇත්තටම පේනවද දකින්න පුළුවන්ද අල්ලා බලන්න පුළුවන්ද කියලා ගත්තාම අපි මේ ලෝකෙට ආවේ මොකටද කියන එකත් අපි දන්නේ නැහැ අපි ආවේ ඇයි කියලා දන්නෙත් නැහැ ආවේ කොහොමද කියලා දන්නෙත් නැහැ අමල් ළමයි කම්බෙන්නේ ගෑණියා පිරිමියෙක් එකතු වෙලා ලිංගික සංසර්ගයෙන් මේ ඊට පස්සේ අම්මා කෙනෙක් බඩින් කියලා අපි දන්නවා. ඒකට මේ මම මේ කියන්නේ. ආයි කොහෙද? කොහොමද? ඇයි එහෙම වුනේ? ඒක කොහේ ඉඳන් දාලේ? මැරෙන පස්සේ කොහෙට යන්නේ? මම මේ මොනවද කරන්න ඕනේ මේ ජීවත් වෙන්නේ? මම මොකක් කරන්න දාලේ? මේ කිසි දෙයක් අපි දන්නේ නැහැනේ. නේ? අපි එකක්වත් දන්නේ නැහැ. අපි දන්නවා කීකින් ඉන්නවා. අපි හැමදේම දන්නවා අම්මා දැන් මේක තමයි තියෙන්නේ කියලා. ඒ අපි යනවා හරියට දන්න දෙයක් නැහැ. ඉතින් මම මේ ස්වයං චරිතාපදානයක් ගැන කියන්නේ කියලා මම කිව්වනේ මම ගැන ගොඩක් දේවල් දන්නේ මමනේ මම ගැන හැමදේම දන්නේ මමනේ කියන්නේ. නෑ ළමයි. මම ගැන මමවත් හැමදේම දන්නේ නැහැ. මම ගැන මමවත් හැමදේම දන්නේ නැහැ. ඉතින් මං ගැනවත් දන්නේ නැත්තම් හරියට මේ කතා කරන මම ගැනවත් හරියට දන්නේ නැත්තම් මම දන්න දෙයක් තියෙනවා කියලා මට කියන්න පුළුවන්ද? මම දන්න දෙයක් තියෙනවා කියලා මට කියන්න පුළුවන්ද? බෑනේ. ඉතින් කෙටිම කියනවා අපි කවුරුත් දන්න දෙයක් නැහැ. මේ ජීවිතය කියන්නේ මොකක්ද කියලා අපි දන්නේ නැහැ. අපි ඇවිල්ලා එක එක විදිහට ජීවත් වෙලා යන්න වෙලාවක් පහම යනවා. ගියාට පස්සේ මොනව වෙනවද කියලා අපි දන්නේ නැහැ. නේ? ගියාට පස්සේ මොනව වෙනවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඉන්න ටිකේ ඔය ඉන්නවා නේ.
සමහරුන්ට මේ ජීවිතේ පස්සේ දේවල් ගැන අරමුණු තියෙනවා මම ස්වර්ගයට යන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කියලා. ඒ මොනවා වුණත් ඇත්තටම ඒ ආගම් දර්ශන පැත්තකින් කියලා ගත්තාම අපි ඇත්තටම දන්න දෙයක් නැහැ. ඉතින් ජීවිතේ ජීවත් වෙන හැම වෙලාවකම ආනන් කියන්නේ මොකද අපි හැමෝම ජීවත් වෙන්නේ එකපාරයි. අනික් එක අපි ආයෙ මොකටද කියලා අපිවත් දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවා මොන මැසේජ් එකක් දාන්න මේක තමයි මේ මෙහෙම මෙහෙමයි කියලා. ඒක මොකද මාත් මේ කාලය තිස්සේ හොයනවා මටත් හොයාගන්න බැරුව ඉන්නේ. ඉතින් මං ගැන වැඩිපුරම දන්න කෙනා මම කියලා මටවත් කියන්න බෑ. මොකද මං ගැන හැමදේම වැඩිපුරම දන්න කෙනා කියලා කියන්න පුළුවන්. සමහර විට ඒ මං ගැන හැමදේම දන්නේ මමනේ කියලා කියන්න බෑ. මොකද මං ගැන මංවත් දන්නේ මොකවත් දන්නේ ඉති ගෙඩියක් නැහැ. මොනවද දන්න මඟුලක් නැහැ. එහෙම තමයි මට කියන්න වෙන්නේ. ඉතින් ස්වයංචරිතාපදාන කියන්නේ දැන් ගැන මගේ ජීවිත කතාව ගැන මට වෙච්ච දේවල් ගැන මම පොතක් ලියනවා නම් මමම කතාවක් ලියනවා නම් මං ඒකට කියනවා ස්වයංචරිතාපදානයක්. මමයි ඉල්ලන්නේ මං ගැන. හරි. එතකොට ස්වයංචරිත අපදානයක්. ඒතකොට අනිත්‍යරිත අපදානය කියලා කියන්නේ මොනවද? ඒව එහෙම මමම මං ගැන කියන්නේ නැහැ. මං ගැන වෙන කවුරු හරි ලියනවා. ඔය ජීවිත කතා හැම ලියනවා. හරි. ඔය ප්‍රසිද්ධ පුද්ගලයා ගැන බිල් ගේට්ස්ගේ ජීවිත කතාව. මෙන්න ගැලීලියෝ ගැලීලිගේ ජීවිත කතාව. අයින්ස්ටයින්ගේ ජීවිත කතාව. වෙන්නේ ජීවිත වෙනස් කරන කතාව. ඔගේ ඕන තරම් තියෙනවා මුසුකල. හරි. ඉතින් බලන්න. ඒවා ඒ මිනිස්සු ලියපුවා නෙමෙයි. වෙන මිනිස්සු ඒගොල්ලෝ ගැන හොයලා අනම්මනම් කරලා ලියපුවා. හැබැයි එහෙම ලියපුවා ඒ මිනිස්සුන්ගේ ඇත්තම ජීවිත කතා කියලා අපිට කවදාවත්ම කියන්න බෑ. අපිට කවදාවත්ම කියන්න බෑ. හරි. මොකද මම හොඳම උදාහරණ දෙන්නම්. මෙහෙම ඉතින් දැන් ඔයා ඉන්නවා. හරි. දැන් ඔයාගේ නෑදෑයෝ කට්ටි ඉන්නවා. ඔයාගේ නෑදෑයෝ කට්ටි ඉස්සරහ කොහොමද හසින් නෑදෑයෝ? හරි. ඔන්න කවදාලි උ නෑදෑයෝ කියලා ගමු. නෑදෑයෝ තමයි ඉස්සෙල්ලා. හරි. නෑදෑයෝ ඉස්සරහ ඔයා කොහොමද හැසිරෙන්නේ? හැසිරෙන්නේ කොහොමද? හරි. හොඳයි නේ. ඔයා හරි හොඳ කෙනෙක් වගේ තමයි හැසිරෙන්නේ. මම තමයි හොඳම කෙනා. මේ නරක ගතිගුණ කිසි දෙයක් නැහැ. මේ නෑදෑයෝ කියන සමහර ලාට ඉතින් ආ මෙයා තමයි වැඩ්ඩා. මෙයා හොඳයි. මාර හොඳ ළමෙක් කියලා ඒගොල්ලෝ හිතනවා. හරි. සමහර ලාවට. ඒ ඇත්තටම ඔයා එහෙම හැසිරුණාගේ මොකද වැඩි හිටියවට නෑදෑයෝ කවුරු හරි ඉස්සරහින් ඉන්නවා. ඒත් ඇත්තටම ඔයා එහෙමද? විහිළු කරන්න එපා. හරි. ඔයා නෑදෑයින් එහෙම කියන්න. මට කියන්න එන්න එපා. හරිද? මාත් කොල්ලෙක් තමයි ආවම. ඒ නිසා මං මේ එහෙම ඇන්දෙන්නේ නෑ. අපි කවුරුවත් එහෙම හොඳ නෑ ළමයි. හරිද? එහෙම හොඳ වෙන්න ඕනෙත් නෑ වන්නම් කියන්නේ. මම 100%ක් හොඳ මිනිස්සු නෑනේ. කමන්නේ. අපි එහෙම මේ 100%ක් හොඳ නෑ. ඒකයි ඇත්ත. ඒ වුණාට අපි මවා බෙන්නනවා. අම්මා 100%ක් හොඳයි. මං තමයි හොඳමනේ. මම තමයි සිරිමත් මකිසක යහපත් ළමයෙක් කියලා අපි මවලා බෙන්නනවා. ඉතින් ඕගොල්ලන්ගේ සමහර ඉන්නව නෑදෑයෝ. උනුත් අන්න බාල්ලා. හරි. සිරිමත් මකිසක චරිත කොච්චර මවලා බෙන්නුවත් ආයේ පේනවා. ඉතින් ආයේ චරිතේ. චරිතේ නෙමෙයි. ඊටත් වඩා අම්ත චරිතයක් තමයි ඒගොල්ලන්ට පේන්නේ කොච්චර මවලා බෙන්නුවත්. සමහර ඉන්නව දැක්කම නිකන් ඒගොල්ලෝ ඇත්තටම විශ්වාස කරනවා මෙයා මෙහෙම තමයි කියලා. ඉතින් දැන් හිතන්න එහෙම ඔයා හොඳ මූණ පෙන්නපු එක්කෙනෙක් ඔයාගෙන පොතක් ලියනවා මෙයා මෙහෙම කෙනෙක් මෙයා මේ හරි හොඳයි කියලා. ඒත් ඇත්තටම ඔයා හොඳයිද? ඔයා හොඳයිද? ඉතින් ඒ වගේම තමයි මේ සාමාන්‍ය චරිත අපදාන කියන එකත්. මම වෙන කෙනෙක් ගැන මම උගේ ජීවිත කතාව කියලා දෙනවා. මම දන්නවා උගේ ජීවිත කතාව කියන්නේ. මම කොහොමද උගේ ජීවිත කතාව කියන්නේ? මස්තුකින් බලලා මෙහෙම වෙන්න ඇති මෙහෙම තමයි කියලා අපිට ලියන්න පුළුවන්. ඒත් ඇත්තටම මිනිස්සෙක් ගැන එයා කවුද කියන එක ගැන අපිට හැම ලියන්න බෑ ළමයි. අපි කොහොමද ලියන්නේ? ඒ මිනිස්සෙලා කවදාවත් අපි හිතනගෙන නොවෙන්න පුළුවන් ඇතුළේ ඉන්නේ. මේවා ඕගොල්ලන්ගේ ජීවිතෙත් එක්ක සංසන්දනය කරලා බලන්න. ඕගොල්ලෝ ගැන හිතලා බලන්න. මම මේක ගැන ඇත්ත බොරුද කියලා. හරිනේ? ඉතින් එහෙනම් මේ චරිතාපදාන ගැන වෙනස පැහැදිලි කරන්න ගිහිල්ලා මම මේ කතාවට ආවේ. අපි බලමු මේ අපේ ජීවිතේ නානායක චරිතාපදාන ලියන